विशेष विधि विधान श्रेष्ठाधिकरण अपे सहाय प्रजातंत्रवादी नायके कुटाई रिशाद वादियोदीन गेन प्रकाशया දැන් අපේක්ෂකයන්ට ගොඩාක් නම කියවනවා කවුද හොඳ නායකයෙක් කියලා බලලා තමයි අපි සහයෝගය දෙන්නේ ගෝඨාභය අධිකරණේ මහින්දානන්දට අධිචෝදනා කිත්තා රාමින් එක් දින පිටියට සමුදෙන යෝක රජු සංක්‍රමණිකින් 150ක් මූතට පිළි රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම් පත පළාත් සභා විෂයට අදාළ වන බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිතුමා විසින් පළාත් සභා වලට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කර තිබෙනවා. ඒ බව නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවට දෙනුම් දුන්නා. අද පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඕෂද ප්‍රියංකරගෙන් අදත් උදෑසන 10:30 නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරතිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. ප්‍රථමයෙන් කතානායකතුමාගේ නිවේදන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කර තිබූ රජයේ ඉඩම් විශේෂ විධි විධාන 50 කැටුම් පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණය සභාවට දැනුම් දෙන්න ලැබුවා. 123 ව්‍යවස්ථාව සමග කියවෙන 120 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම අදාළ 50 කැටුම් පද පළාත් සභා ලැයිස්තුවේ විෂය පතේට ඇතුළත් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඌ 3 ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර අදහස් ප්‍රකාශ කිරීම පිණිස අධිකාර ජනාධිපතිතුමා විසින් සෑම පළාත් සභාවක් වෙත යොමු කර ඇතනම් මිස එය නීතියක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇති බව නියෝජ්‍ය කතානායකතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියා. 154 ඌ 3 ව්‍යවස්ථාවට ඇතුළත් විධි දාන වලට අනුකූලව නොවන පරිදි පනත් කෙටුම් පද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති හේයින් අධිකරණයේ මේ අවස්ථාවේදී පනත් කෙටුම් පද සම්බන්ධයෙන් මතු කළ හැකි අනෙකුත් නෛතික කාරණයන් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙහිදී පාර්ලිමේන්තුවට දන්වා සිටින ලැබුවා. පසුගිය අඟහරුවාදා දින ස්ථාවර නියෝග 27 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කසල කන්ටේනර් පිළිබඳ ඉදිරි ව්‍යාමාර්ග පිළිබඳ නැගූ පැනයට පිළිතුරු ලබා දුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ මෙම කසල කන්ටේනර් වෙනත් රටකට යැවීමට නොව නැවතත් පැමිණි රටටම යැවිය යුතු බවයි. මෙහි ඉදිරි තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවේ සමු ගන්නවා මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුතියි ඖෂධ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුවේ සාක්ෂි විමසීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචන පෙත්සමේ විභාගයේ අවසන් වනතුරු සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ නියෝග කළා. ඒ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ශ්‍රී රත්නපුත්ගල මහාධිකරණයට අද දෙනුම් දුන්නා. නඩුවේ සාක්ෂිකරුවන් 5 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියා. ඔවුන් නැවත දෙනුම් දෙන තුරු తాවකාලිකව මුදා හරීමට අධිකරණයේ නියෝග කළා. එම නඩුවට අදාළ අධිචෝදනා සම්බන්ධයෙන් සංශෝධනයක් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව අධිචෝදනාවල 5 වන චෝදනාව ඉවත් කර තිබෙනවා. මෙම සංශෝධන සම්බන්ධයෙන් විත්තේ ස්ථාවර දැනගැනීමට නඩුව අගෝස්තු 30 වනදා කැඳවීමට නියෝග කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ සතොස්ස හිටපු සභාපති නලින් ප්‍රනන්දු යන අයට දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අධිචෝදනා භාර දුන්නා. අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 33ක් අවභාවිත කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන්ට අපනියම කෙරුණා. ඒ රුපියල් ලක්ෂය බැගින් වන මුදල් අප සහ රුපියල් ලක්ෂ 10 ශරීර අප දෙකක් බැගින් රතුපස්වල සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගෙනුණා. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා. නීතිපති උපදෙස් ලැබී නැති බැවින් නඩුව නොවැම්බර් 1 වෙනිදා දක්වා කල් තිබුණා. පානීය ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන් සංවිධානය කළ විරෝධතාවකට වෙඩි තබා 3 දෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. සියලු ජනතාවට එකසේ සලකන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු රටේ ජනාධිපති බවට පත්විය යුතු බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ITN සංවාදයේ සජීව වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි නායකයෙකුට සහාය ලබා දීමට තම පක්ෂය සූදානම් බවයි.
सहजीवन लोकेतकन जनाधिपति प्रजातंत्रवादी विनाश जनाधिपति महिंद राजपक्ष රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය සාෆි ශිහබ්දීන් අපමතු මුදා හැරුණා. ඒ ඊයේ අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී. රුපියල් ලක්ෂ 2.5ක මුදල් ලැබක් කා රුපියල් ලක්ෂ 25කින් වූ ශරීර අප 4ක් මත වෛද්‍යවරයා මුදා හැරීමට නියෝග කෙරුණා. සෑම ඉරිදාවකම උදෑසන 9ක් පස්වරු 4ක් අතර කාලය තුලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි ඔහුට නියෝග කෙරුණේ. साफी शिहाब्दीन्ट इरिहिन नडुव लबन मसन नववन दा यली खेंदवीमट नीमिताई अपराध परीक्षण दिपार्तमेंतूट लबनु पेमिनिली हैसे पहलवें एकसे हतली सताक विमर्शनेकर अवसान बवाई अधिकरने हमुवे प्रकाश केरुने नियोच्च सालिसिटर जनराल वर्या अधिकरने नीला सिटिये मवरुन सदहा सिदुकरन HSB परीक्षण संबंधेन पसुगे वसर पहाक वार्ता लबादेन लेस कोलब कासल रोहलट सह दसोईसा कांता रोहलट नियोक्यक निकुत करन लेसाई එයනු විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළා. එසේම කුරුණෑකල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 3 දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. වෛද්‍ය සාෆි ශිහබ්දීන් වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා. මෙතෙක් සිදු කර ඇති විමර්ශන අනුව වෛද්‍ය සාෆි ශිහබ්දීන් වරදක් කර ඇති බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ කියා සිටියේ. විත්තිකරුට අප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. මේ අතර පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සුවබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කර තිබෙන විශේෂ තීරීම් කාරක සභාව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳ අදහස් පළ කර සිටියා. ඒ අපිට ඇත්තටම තිබුණේ පැමිණිලි 617ක් තමයි මේ ළමයි හම්බුනේ නැහැ සීසීරියන් සත්කමට පස්සේ කියලා. ඔය 10 ගණන් තිබ්බා කිව්වට අපිට තිබුණේ නැහැ. ඒවා අපි කුරුණෑගලින් දැන් ලිව්වේ අපිට ඉදිරිපත් වෙලා තිබුණේ. ඒිනොත් ළමේ අපේක්ෂාවෙන් ඉඳලා මට ළමෙක් නැහැ කියලා තිබුණේ පැමිණිලි 143යි 600 ගණනට. ඒ 143 දෙනා දැනුවත් කිරීමේ වැඩසටහනට යොමු කරන්න අපි යෝජනා කළා තිබුණා. පහුගිය 6 වෙනි මාසේ 30 වෙනිදා 30 වෙනිදා යෝජනා කරලා තිබුණේ 6 වෙනි මාසේ 27 වෙනිදා තිබුණු නඩුව විමසීමේදී කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා කියලා තිබුණා මේ මව්වරු මැරෙනවා ඊට පස්සේ විවිධ කැන්සර්ස් හැදෙනවා ඒ වගේ ලොකු මේකක් තිබුණා ඊට පස්සේ උසාවියෙන් ඒක නැවැත්තුවා අධිකරණේ ඉතින් අනිත් එක මේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා ඒ වගේ ප්‍රශ්නයක් ඒ වගේ අධිකරණයේ ඉදිරියේ සැලකිරීමක් කරලා මේ මේ මව්වරු මැරෙනවා කැන්සර්ස් හැදෙනවා කියලා කිව්වට එතුමා දන්ත වෛද්‍යවරේ එතුමා උසාවියට කැඳෙව්වේ කොහොමද එතෙන්ද කී කොහොමද එතෙන්ට ඇවිල්ලා හිටිද්දී මේ මහේස්ත්‍රාත්තුමා තමයි දැන් මේ අගතිරපත් පාර්ශවයේ මේ නීතිච්ච මහත්තුරු කියලා තුන අධ්‍යක්ෂකවරයා ඉන්නවා ආ එතුමට මේ මේකට කරුණු පැහැදිලි කරන්න දෙන්න කියලා අධ්‍යක්ෂකවරයා එදා රෝහලට ගියේ මේ උසාවියට ගියයි කැඳවල තිබුණද නෑ කැඳවල තිබුණේ කිසිම කැඳවීමක් නැතුව තමයි එතුමා ගිහිල්ලා තියෙන්නේ डॉक्टर शाफी त्रस्तवादी संबंध कैटेट पेमिंग
ඉදිරිපත් වෙලා තිබුණා නෑ එහෙම පැමිණිල්ලකුත් නෑ අපි කරපු විමර්ශනයේදී එහෙම අනාවරණය වීමකුත් නෑ අන්තවාදයට සම්බන්ධ වූ කල්ලි එක්ක සම්බන්ධකම් තියෙන කෙනෙක් හැටියටත් සමහර දෝෂ ආරෝපණය කරලා තිබුණා එහෙමත් විමර්ශනයේදී අනාවරණය වෙලන සාක්ෂි තිබ්බනම් ඉතින් ඒ ගැන අපි උසාවියට අනිවාර්යෙන් කරුණු වාර්තා කරනවා එකක් හරි මේ දැන් මේ බැලෝපියනාලවල ප්‍රශ්නෙත් එකක් හරි අපිට මේ තිබුණා නම් අපි ඒව වාර්තා කරනවා අපිට ඒකේ මේ විශේෂත්වයක් නැහැ ડોක්ටර් සාෆි කියලා නමුත් එහෙම දෙයක් නැති හින්දා අපිට ඉතින් උසාවියේ සත්‍ය කරුණු මිසක් අසත්‍ය දේවල් කියලා අමාරු වෙටෙන්න ඕනේ නැහැනේ සාෆි නිසා දැන් කෙටි විරාමයක් ඔබ නැවතත් දිවා පුවත් සමගින් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ 3 වන දිනය අදයි ප්‍රදර්ශනය නැරඹීමට මෙවන විටත් විශාල පිරිසක් එක්ව සිටිනවා එහි නවතම තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මදුසංක මහමිතව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශන තිසාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන විශේෂම පාසල් දරුවන්ගේ ආකර්ෂණීය දිනා ගන්නට පුළුවන් වුණු ප්‍රදර්ශනයක් විදිහට අපිට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය හඳුනා ගන්න පුළුවන් යපේරට ගමන් කළ යුතු ගමන් මාර්ගයේ සඳහා තිබෙන ව්‍යාපෘති මේ සියල්ල පිළිබඳව සමස්ත රටේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණ බලාපොරොත්තු ඇතිවයි මුදල් අමාත්‍යංශයේ මේ දවැන්ත ප්‍රදර්ශනයේ සංවිධානය කරන්නේ උදෑසන පටන් පැමිණෙන සියලු දෙනාට සතුටු වෙන්න විනෝද වෙන්න බොහෝ අවස්ථාවන් මේ ප්‍රදර්ශන කලාපය තුළ නිර්මාණය කර තිබෙනවා නොදන්න දේවල් ජීවිතයට එකතු කරගන්න හොඳම තෝතැන්නක් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ අපි අවිල ඉන්නේ ජංගම කෞතුකාගාරයකට අපේ රටේ භාවිත කළ කාසිය එදා සිට අද දක්වා මේ සියල්ල මේ ප්‍රදර්ශන භූමියේදී දැක බලා ගන්න අවස්ථාවල බිල තියෙනවා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව තමයි මේ ප්‍රදර්ශන කුටිය ජංගම කෞතුකාගාරයේ මේ ප්‍රදර්ශනයට රැගෙන විත්තිබෙන්නේ අචල පීරත්න ඉන්නවා කියන්නකෝ කොහොමද මේ ප්‍රදර්ශන කුටියට ආපහුම කෙනෙක්ට දැනගන්න පුළුවන් අපේ රටේ කාසි භාවිතය සම්බන්ධයෙන් ඔබතුමන් සඳහන් කළා වගේම කෙනෙකුට නැව් මද්දකීම් මෙතෙක් කාලයක් දැකපු නැති අද්දකීම් බලා ගන්න හැකියාව තිබෙනවා V20 25 ප්‍රදර්ශන භූමියට සම්බන්ධ වෙන කෙනෙක්ට ඉතින් විශේෂයෙන්ම අපි කියන්න ඕන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වයත් එක්ක රන් කහවණුවේ සිට වර්තමානයේ භාවිතාවන කාසිය දක්වා කාසි ගණනාවක් මේ ප්‍රදර්ශන භූමියට පැමිණෙන කෙනෙකුට දැක ගන්න පුළුවන් ආරාධනා කරනවා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයට එන්න ඔබට පුළුවන් මේ වැදගත් දුර්ලභ අවස්ථාව දැක ගන්න අපිත් ඔබට ආරාධනා කරනවා එන්න වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයට අවිල්ලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ නරඹන අතරතුර අනිවාර්යෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉදිරිපත් කරන මේ ජංගම කාසි කෞතුකාගාරයේ නරඹන්න එන්න 27 වනත දක්වා ප්‍රදර්ශනයේ ක්‍රියාත්මක වෙනවා ඒ නිසා කොහොම හරි පුංචි දරුවකටව එකතු කරගෙන අවිල්ලා මේ ප්‍රදර්ශනයේ පෙන්වන්න ITN ප්‍රවෘත්ති වෙනුවෙන් මම මදුශංක මහමිතව අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ සිට මෙතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී අද රාත්‍රියේදීද දෙවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලයින් 1 සංගීතයට බාචි සුසාන්, විරාජ් පෙරේරා, අමල් පෙරේරා, ටෙහානි ඉමාරා, සුසිල් ප්‍රනාන්දු ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් මෙහිදී ගීත ගායනයට එක්වීමට නියමිතයි. මෙහිදී පැවැත්වෙන විවිධ ප්‍රදර්ශන කුටි අතරට ITN ප්‍රදර්ශන කුටියද අයත් වෙනවා. එය නැරඹීමටත් එහිදී පැවැත්වෙන නිවේදක නිවේදිකාවන් තෝරා ගැනීමේ තිර පරීක්ෂණයට එක්වන ලෙසත් අප ඔබට ඇරයුම් කර සිටිනවා. මෙතර ජාතික සංහිඳියාව ජාතීන් අතර සමගිය හා එකමුතුභාවය ගොඩනැගීම තුළින් රටේ යහපැවැත්ම සහ තිරසර සංවර්ධනය ළඟා කර ගැනීම තේමා කරගත් සංවාදාත්මක වැඩසටහනක් වන අහන්න වැඩසටහන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී සාර්ථකව ක්‍රියාත්මක වනවා. 21 ප්‍රහාරය ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද දිනේද පැවැත්වෙනවා. එහිදී සාක්ෂි විමසීම සඳහා මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මහතා සහ මහබැංකුවේ තවත් නියෝජිතයින් දෙදෙනෙකු පැමිණියා. විශේෂයෙන් මේ ප්‍රශ්නේ පැන නැගුණේ මම හිතන්නේ ජයරත් මහතා සහභාගී වුණා මීටින් වලදී අපි හිස්බුල්ලා මහතා සම්බන්ධ වැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් වුණ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වුණ ප්‍රශ්නවලදී සඳහන් කරපු කාරණයක් තමයි මේ සමහර ට්‍රාන්සැක්ෂන් සඳහා නීතිමය පියවර ගන්න බැරි වුණේ දැනට තියෙන විනිමය පාලන මුදල් රෙගුලාසි මුදල් පනතේ තියෙන අඩුපාඩු නිසා කියන එක. ඔබතුමාට මාධ්‍ය එක්ක ඒකට උත්තර දෙන්න පුළුවන් නම් දෙන්න නැත්නම් අපිට ඒක වෙනම ගන්න පුළුවන්. කලින් ඒ කාර්ක සභාවේදී පැවසා සිටියේ ඒ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සියල්ල 2017 නොවැම්බර් 20ට කලින් සිදු වූ කරුණු. ඒතොර 2017 නොවැම්බර් 20ට කලින් තිබුණේ විනිමය පාලන පනත. මම ඒකයි සඳහන් කළේ එතෙන්දී අද වන විට ඉවත් කරන ලද විනිමය පාලන පනත යටතේ පියවරක් ගැනීමේ නීතිමය ඉඩක් නැහැ.
පැවති විල්මය පාලන පන්සේ අටතේ ඒ පැවති කාලයේ තමයි මේ මුදල් ලැබී තිබුණේ දා ලංකා බැංකුව පැවසූ ආකාරයට. ලංකා බැංකුව මේ වනතෙක් දන්නේ නැහැ. මම ඊයේත් කම්ප්ලයන්ස් ඔෆිසර්ට කතා කළා. මේ වනතෙක් ලංකා බැංකුව නිල වශයෙන් මේක ණයක් වශයෙන් ගත් එකක් බව පිළිගන්නේ නැහැ. නමුත් එදා පැවති විල්මය පාලන පන්සේ අටතේ ණයක් ලබා ගන්නවා නම් ක්‍රමවේදයක් අපි ජෙනරල් පර්මිෂන් එකක් දීලා තිබ්බා 2013 සිට 2015 දක්වා. සහ 2015 මැද සිට 2017 දක්වා ඒ කාලය තුල ඒ ජෙනරල් පර්මිෂන් එක තුල ආවනම් එහෙමනම් බැංකුව මීට වඩා දේවල් කරන්න ඕනේ මොකද එහෙම ණයක් වශයෙන් නම් අය ජෙනරල් එක්ස්ටර්නල් කොමර්ෂල් බරෝවින් ස්කීම් කියලා ණයක් ලබා ගැනීමේ ක්‍රමයක් තිබුණා ඒ බැංකුවට මේගොල්ලෝ ණයක් කියන්න ඕනේ ඒතකොට බැංකුවට ණය ගිහින් මේ කොපියක් දෙන්න ඕනේ ණය ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් දෙන්න ඕනේ මේක ආපහු ගෙවන්නේ කොහොමද ඒ ක්‍රමවේදය තුලින් එන්න ඕනේ එහෙම ආවනම් එදා ණයක් වශයෙන් ගත්තනම් පමණයි ඒක ආපසු ගෙවන්න ජෙනරල් පර්මිෂන් එකෙන් ඉඩ තියෙන්නේ එතකොට මේ මුදල් එන්නේ කවර ආකාරයෙන්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් තියෙන නීති රීති රාමුව තුළ මොන මොන ආකාරයෙන් පැමිණි මුදල්ද කියන එක සම්බන්ධයෙන් ඩෙෆිනිෂන් එකක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට මොකක්ද ඒකෙන් ගන්න පුළුවන්? දැන් මේ සම්බන්ධයෙන් අපි පසුව ලංකා බැංකුවෙන් තොරතුරු විමසීමක් කළා. එතකොට මේ මුදල් ලැබීමේ අර ස්විෆ්ට් මැසේජ් එකක් කියලා එකක් තියෙනවානේ. ඒ ස්විෆ්ට් මැසේජ් එකේ සාමාන්‍යයෙන් ස්විස් මැසේජ් එකේ පර්පස් එක දාන්න ඕනේ මොකද මේ මුදල් එන්නේ කියලා. නමුත් ඒක අනිවාර්ය ඉට්ස් නොට් අ මැන්ඩටරි රික්වයර්මන්ට්. ඒ නිසා ඒ කිසිදු මැසේජ් එකකවත් පර්පස් එක සඳහන් කරලා තිබුණා නැහැ. ඔව්. පර්සනල් ට්‍රාන්ස්ෆර්ස් වශයෙන් තමයි සඳහන් වෙලා තිබෙන්නේ. වර්කර් රිමිටන්සස් විදිහට තමයි ඒගොල්ලෝ රිපෝට් කරන්නේ. ඒක වරදක්. මේ සමගින් ITN දිවාපුවක් අවසන් වනවා. සුබ දවසක්. www.itnnews.lk